පින්වත්නි බුද්ධ කාලේ සවැත් නුවරත් හිටියේ නානාවිද තීර්ථකයෝ නානාතිත්‍ය කියලා වෙනම සූත්‍රයකුත් තියෙනවා කියන නොයේකුත් තීර්ථකයෝ තමයි හිටියේ හරිම වෙනස් වෙච්ච මතදහරින් ගොඩක් හිටියා කට්ටියක් මේ ලෝකේ පැවැත්මක් ගැන කතා කරනවා මේ ලෝකේ පවතින දෙයක් ස්ථීර දෙයක් සම්බන්ධයෙන් කතා කරනවා ලෝකේ ස්ථීර දෙයක් උන් සාස්වතයි ඇතම් පිරිසක් හිටියා එකලෝ එකලෝ කියන නෑ 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 මේ ලෝකේ කිසි දෙයක් නෑ ඔක්කොම බොරු දේවල් තියෙන්නේ මේ ලෝකේ පවතින කිසි දෙයක් නෑ කියලා ඒගොල්ලෝ ඒගොල්ලෝ උච්ඡේදයට බරයි එතකොට ලෝකේ සාස්වතවාදීන් හිටියා උච්ඡේදවාදීන් හිටියා එතකොට ඒ විතරක් නෙවෙයි මේ ලෝකේ කෙලවරක් තියෙනවා කියලා කියපුවා හිටියා අවදාහරි මේ ලෝකේ කෙලවරක් තියෙනවා ආවල් දැන් ඉවරයි ලෝකේ මෙච්චර බව ගානක් ගියාට පස්සේ ලෝකෙ එතනින් ඉවරයි නූල් බෝලයක් දිගහැරියා වගේ තමයි එහෙම කිව්වා සමහර හිටියා නෑ 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 මේ ලෝකේ කෙලවරක් නෑ අනන්තයි අනන්තය අප්‍රමාණයි ඔය නිවන් දකින්න වගේ සංකල්ප යාලා ගව නෑ මේ නවත්තන්න බෑ මේක ලෝක ස්වභාවයයි එතකොට දැන් සදාකාලික ප්‍රපම්ක් ගැන කතා කරපුවා හිටියා සදාකාලික ප්‍රපම්ක් නෑ මේක මෙතනින් ඉවරයි කියලා කතා කරපුවා හිටියා මේ ලෝකේ කෙලවරක් ගැන කතා කරපුවා හිටියා මේ ලෝකේ කෙලවරක් නෑ කියලා කතා කරපුවා හිටියා ඒ විතරක් නෙවෙයි මේ ජීවියත් ශරීරයත් දෙකම එකක් කියන්නේ අපි කියන්නේ විඥානය වෙනයි කය වෙනයි අපි කියන්නේ දැන් රූප වෙනයි වේදනා සංඥා සංකාර විඥාන වෙනයි අපි වෙනම කතා කරනවනේ අපි නාම රූප කියලා දෙකක් කතා කරනවනේ අපි රූප වෙනයි නාම වෙනයි කියනවනේ හැබැයි ඔවුන් කිව්ව නෑ නෑ දෙකම එකයි ආයේ මේ මනසක් කියලා වෙනම එක්කුයි කයයි කියලා වෙනම එක්කුයි නෑ කිව්වා තව පිරිසක් කිව්ව නෑ 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 එහෙම නෙවෙයි කය වෙනම එකක් මනස වෙනම එකක් ඒ විදිහට ශාරීරිය මනස කියලා තියෙන දස් කරගත් ජීවය ඒ කියන්නේ වෙනම කොහෙන් හරි එන ජීවය මේ ජීවයේ මෙහෙවන කෙනෙක් ඉන්නවා ඒ ජීවයේ මේ කයට බැහැගෙන ඉන්නේ ජීවියක් වෙනම තියෙන්නේ එතකොට ඒ ජීවය වෙනයි කය වෙනයි අනේ විදිහට කතා කරපු පිරිසක් හිටියා තව පිරිසක් හිටියා ආත්මය මරණින් මත්තේ ඇත මරණින් මත්තේ ආත්මය ඇත මරණින් මතු ආත්මයක් ඇත අපි කියන්නේ බුදුදහම කියන්නේ මතුපතක් තියෙන කියලා පුනර්භවය. තව පිරිසක් කිව්ව නෑ 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 ආයෙ උපදින්නෙම නෑ. තව පිරිසක් කිව්ව මරණින් මතු ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. එහෙමත් කිව්වා. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. තව පිරිසක් කිව්වා ඇත්තේ නැත්තෙත් නෑ නැත්තේ නැත්තෙත් නෑ කියලා. ওই වගේ නොයේකුත් මතිමතාන්තර තිබුණු අය පින්වත්නි ඒ කණ්ඩායම මං හිතනවා දැන් 10ක් විතර කිව්වා. මේ 10 දෙනාම කිව්වේ මේ අපි හරි අනිත් අය වැරදි. අපි තමයි හරි අනිත් ඔක්කොම වැරදි. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං. මේක ඇත්ත අනිත් අය අනිත් ඒවා මෝඩයි. අනිත් ඒවා අඤ්ඤං අනිත් ඒවා මෝඝ. ඒවා මෝඩයි. ඉදමේව සත්‍යම් මේකම ඇත්තයි කියලා බලු කිව්වා. මේක පිරිසුදුයි ඒවා අපිරිසුදුයි. මේක පිරිසුදු ඒවා පිරිසුදු එහෙම කිව්වා. බුදුරජාණන් වහන්සේ දවසක් සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩියාම ස්වාමීන් වහන්සේලා පිණිසුගා වැඩලා පස්වරුවේදී බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ මේ නොයේකුත් මතදරණ අය ඉන්නවා කියලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය නොයේකුත් පරිබ්‍රාජකයෝ ඔය වගේ මතදරණ අය ඉන්න ඒගොල්ලෝ ඉතින් ප්‍රඥාවෙන් නෙවෙයි ලෝකෙ දිහා බලන්නේ. ඒගොල්ලෝ ප්‍රඥාව තියෙන අය නෙවෙයි. ඒගොල්ලෝ කරුණු කාරණා දැනගෙන කතා කරන්නේ නෙවෙයි. ආන් ඒ දන්නේ නැති නිසා තමයි ඒගොල්ලෝ ඔය කාරණා පදනම් කරගෙන එකිනෙකා අතර ආරවුල් ඇති කරගන්නවා. මේ මෝහ සැතින් විද ගණිතය. ඒ කියන්නේ කට නැමැති ආයුධ වලින් ඊතල වලින් විද ගන්නවා. ඉච්චරකට ආරවුල් ඇති කරගන්න දැන් ඔබ බලන්නකෝ අදටත් ඔය ආගමික මතවාද අතර ලොකු ගැටුම් තියෙන රටවල් තියෙනවා. මිනිස්සු ඉන්නවා. මේ අපේ සමාජෙත් ඉන්නවනේ. ආගමික මතත් එක්ක රණ්ඩු කරන බුදුහාඳුරුව දාලා ඒ ප්‍රඥාව නැති අය එහෙම තමයි. මහණෙනි ඉස්සර වෙච්ච කතාවක් කියන්නම් පරණ වෙච්ච කතාවක් කියන්නම්. එක රජ කෙනෙක් හිටියා මේ සවැත් නෝනේ රජුරෝ පුරුෂයෙකුට එන්න කියලා කිව්වා. ඔබ ගිහිල්ලා මේ රටේ ඉන්න මේ නගරේ ඉන්න අන්ධයෙක් කන්නේ.
ඔය පුළුවන් තරම් ඉන්න අන්දිය ස්පේන් එකට එකක් ආවා. එකක් ආවට පස්සේ ඒගොල්ලන්ට මේගොල්ලන්ට ඇතාගේ හැටි කියලා දෙන්න කිව්වා. මොකද කරන්නේ? එක මිනිහෙක් ඇතාගේ ඔළුව පෙන්නනවා ඒ කාන්දේකට. පෙන්නනවා කියන්නේ අල්ලන්න දෙනවා. තව මිනිහෙකුට ඇතාගේ හොඬ වැල අල්ලන්න දෙනවා. තව මිනිහෙකුට ඇතාගේ කන අල්ලන්න දෙනවා. තව මිනිහෙකුට ඇතාගේ මේ බඩ ගැබ අල්ලන්න දෙනවා. තව මිනිහෙකුට ඇතාගේ කක්කුල වල්ගය මේ ඇතාගේ මේ වල්ගයේ කෙළවර අල්ලන්න දෙනවා. දැන් අන්දයට ස්පර්ශ කරලමනේ කියන්නේ. ඒක ලහනා මේගොල්ලන්ගෙන් කොහොමද ඇතාගේ ස්වරූපය කියලා. ඒතර එක්කෙනෙක් කියනවා අර ඇතාගේ මේ හොඬ වැල අල්ලපු කෙනා කියනවා දැන් රජු රෝහනා මේ මිනිසුන්ගෙන් ඔබ ඇතාව දැක්කද කියලා. දැක්කා දැනගත්තා. ඇතාගේ හිස අල්ලපු කෙනා කියනවා ඇතා කියන්නේ කලගිරියක් කියලා. ඇතාගේ කන අල්ලපු කෙනා කියනවා ඇතා කියන්නේ කුල්ලක් වගේ කියලා. ඇතාගේ මේ බඩ ප්‍රදේශය අල්ලපු කෙනා ඇතාගේ ශරීරය අල්ලපු කෙනා කියනවා ඇතා කියන්නේ අටුවක් වගේ කියලා. අටුවක්. ඇතාගේ කකුලක් අල්ලපු කෙනා කියනවා ඇතා කියන්නේ මේ කණුවක් වගේ කෙනෙක්. ඇතෙක් කියන්නේ කණුවක් වගේ කෙනෙක්. එතකොට ඇතාගේ දත අල්ලපු කෙනා කියනවා ඇතා කියන්නේ මේ හීවැල වගේ කෙනෙක්. හී වැල වගේ කියලා. ඇතාගේ නගුට අල්ලපු කෙනා කියනවා ඇතා මෝල් ගහක් වගේ කියලා. ඇතාගේ වලිගය අල්ලපු කෙනා කියනවා ඇතා කොස්සක් වගේ කියලා. ඇතාගේ හොඬ වැල අල්ලපු කෙනා කියනවා ඇතා කියන්නේ මේ නගුල් හිසක් වගේ කියලා. බුදුහාමුදුරුවෝ වදාළේ වෙලේ හාමුදුරුවන්ට ඔවුන් එක්කෙනෙක්වත් ඇතාගේ හරි ස්වභාවය දැක්කේ නැහැ. මොකද ඔක්කොම අන්දයි. ආන් ඒ වගේ තමයි ඔය වගේ අන්‍ය ආගමික මතධරණය ඉන්නවා. ඒ අය තම තමන් අල්ලගත්ත කොටසෙන් තමයි දකින්නේ. පින්වත්නි අපේ මේ ශ්‍රේෂ්ඨ වූ දර්ශනේ පවා හරි විදිහට අධ්‍යයනය නොකරපු තැන් තැන් වලින් කෑලි අල්ලගත්ත අය ඉන්නවා. බුදුදහම උගන්වන්නේ මෙන්න මේකයි කියලා හිතන. ඇත්තටම ඇතා කුල්ල වගේවත් වංගිඩිය වගේවත් නෙවෙයිනේ. ඇතාගේ අර කලබල්ලපු අන්දයක් කියවලු ඇතා කියන්නේ වංගිඩියක් වගේ කියලා. එතකොට දැන් ඒ එක එක්කිනා අල්ලගත්ත කොටස ඒ වගේ තමයි පින්වතුනි මේ ධර්මය තුලත් එක එක්කිනා අල්ලගත්ත කොටසෙන් කතා කරනවා. ඔබටයි මටයි ලෝකෙ ගැන ලොකු තීන්දුවක් දෙන්න. ලොකු සංවාදයක් කරන්න. අපි මේ ධර්මය අධ්‍යයනය කරලා තියෙන වෙයි. ලෝක පිළිබඳව ලොකු අධ්‍යයනය කරලා තියෙන වෙයි. ඔබයි මමයි ලෝක පිළිබඳ කොච්චර අධ්‍යයනය කරලා තියෙනවද? අපි ලෝකෙ ගැන කොච්චර දන්නවද? පින්වත්නි දන් නැති දෙයක් පිළිබඳව කතා කරන්න ගිහිල්ලා බොහෝ අය අකුසල් පුරව ගන්නවා කියලා හිතේ. හැබැයි ඒකින් අදහස් කරන්නේ විමසන්න එපා කියලා. විමසුවාට කමන්නේ දන්න දේ සහ නොදන්න දේ අතර මධ්‍යස්ථ මතයකින් දැනගැනීමේ අදහසින්. සමහර අය දැනගැනීමේ අදහසින් නෙමෙයිනේ විවේචනය කරන්නේ ද්වේෂ සහගත සිතකින්. තමන් අල්ලගත්ත දෙයට ඒකනේ බුදුහාඳුරු වදාළේ අර අන්‍ය තීර්ථකෝ රණ්ඩු වෙනවා කියලා. ඒ වගේ දැන් අද බෞද්ධ සමාජෙත් ඔබ දැකලා තියෙනව නේද? රණ්ඩු වෙනවා, බැන ගන්නවා. කුණු හරපෙනුත් බැන ගන්නවා. දැන් සොයා ගැනීමේ අදහසින් ධර්මයේ විමසීම මේක ඇත්තද කියලා අහන්න අපිට අයිතියක් තියෙනවනේ. බුදුහාමුදුරුවෝ කොච්චර නිදහසක් දුන්නද අපිට? සිතීමේ විමසීමේ නිදහස. විමර්ශක සූත්‍රය වෙන සූත්‍ර ලොකොච්චර තියෙනවද? හැබැයි විමසන්න පුළුවන් දැන ගැනීමේ අදහසින් අයිතියක් නැහැ පහර දෙන්න, බනින්න, විවේචනය කරන්න, දොස් කියන්න. මක් නිසාද? එයින් අපටම අවඩක් සිදුවේ හැකි නිසා.